ඉතින් මම නම් ඉතින් දෙයින පන් දෙලමේ අන්තිම පන් දෙක තමයි දැන් ඔයාලගේ පන් දෙය තව එක පන් දෙක ඉන්නවා ජීන්. හයි. ඉතින් අදම ආපු දරුවෙක් ඉන්නවා ටක් ගාලා මැසේජ් එකක් දාන්න අදම ආපු දරුවෙක් ඉන්නවා නම් කවුද අදම ආපු දෙන්නේ? ඉතින් කවුද? අදම ආපු කවුද මැසේජ් එකක් දාන්න ඉන්නවා නම් ඒ හරි. තෝරා හැමදාම ඉන්න කට්ටිය ඉන්නේ. එහෙනම් අපි අද ලස්සන වැඩේ පටන් අරගෙන යමු. එතකොට දැන් අපි අලුත් පන්ති ආරම්භ කරන්න තියෙන්නේ නේද? රයිට්. කොහොම බලන්න ගිය සතියේ හිටපු කෙනෙක් කියන්න අපි මොකද්ද කරේ? මයික් ඔන් කරන්න ඕනේ කතා කරන්න අනිත් එක වීඩියෝ ඔන් කරන්න සියලු දෙනා. වීඩියෝ ඔන් කරන්න ප්‍රති සියලු දෙනා. මම ආසයි මේකත් ඔන්ලයින් ක්ලාස් එකක් නෙවෙයි අපි හෝල් ක්ලාස් එකක් වගේ ලස්සනට යනවට. රයිට්. මොකද අපි අඳුර ගන්න ඕනේ දැන්. මෙතන ඉන්න ගොඩක් අය දන්නේ අපි කවුද කොහේ දුවද මොකද දන්නේ නැහැ. ඔහේ එනවනේ. විශ්වාසයක් තියෙනවා නේද? ඉගෙන ගන්න ගුරුවරයා කවුද කෙනෙක් ගැන විශ්වාසයක් තියෙනවා. රයිට්? ඉතින් ඒ හින්දා අපි අඳුරගෙන ලස්සනට මේක යා. කොහොම මයික් එකක් ඔන් කරලා කතා ගන්න ඕනේ. මට ජීසත් ඉදුම කෙනෙක් ගැන මොකක්ද අපි පටන් ගත්ත පාඩම. පොත් බලන්න බෑ. දෙලිම කියන්න ඕනේ. ඈ. මොකද මම එකම පන්තිය තුන් පාරක් හතර පාරක් කරලත් මට මතක නම් ඔයාලට කරේ මොකක්ද කියන එක ඔයාලට කොහොමද කියන්නේ? ඈ. කොයි යන බං? මොකද්ද අපි පාඩම අපි පටන් ගත්ත. කවුරුත් නැහැ ධෛර්යයක් තියෙන. පරිමිතිය. හරි. මැසේජ් දානවා මේ මයික් ඔන් කරන්න බයයි. පරිමිතිය අපි අන්තිමට මොනවද කරේ? මම ඔයාලට ෆයිල් කරලා සම්බන්ධය එහෙම පාවිච්චි කළා කොහොමද ගණන් හදන්නේ කියලා කියලා දුන්නා. නේද? එතකොට මේ වෘත්තයක පරිදි කියන කොටස. රයිට්? හරි. මයික් කොරන්නේ නැහැ කියලා දාලා තිනවා. ඒ මොකද? ඉන්න බලන්න. ආ සෙටින්ස් අරුලක් වෙලානේ. හරි. හරි. දැන් හරිනේ. හරි. අපි අන්තිමට කරමු ගාන කාටද කියවන්න පුළුවන්? පරිමිතිය වෘත්තයක පරිදි කියන කොටස අන්තිමට කරමු ගාන කාටද කියවන්න පුළුවන්? ඕනෑනේ. සර් අපි ගණක් කරේ නෑ අපි කරේ අන්තිමේදී වෘත්තියක පරිධිය කියලා ලියලා පරිධිය සමානයි 5 කියලා ලිව් එක විතරයි. හරි. රයිට්. එතකොට අද පොඩි පැහැදිලිවීම් ටිකක් විශේෂයෙන් කරන්න තියෙනවා. හරිද මේක අපි ගණිතය ඉගෙන ගන්න දරුවෝ විදිහට ගණිතය හොඳටම ගණන් ගන්න ඕනි කතාවක්. හරිද? දැන් මම ඔයාලට අර වෘත්තයේ පරිධියයි විස්කම්බයත් සම්බන්ධය දීලා උත්තේ පරිදි වෙන තරක් කියලා දුන්නා. නේද? දැන් අපි අපොත්තේ නතරම් පුතේ උත්තයක්. හරි මේ උත්තේ විස්කම්බය මේකනේ. මේ විස්කම්බය අපි ඩී කියලා ගත්තා. හරි මේකේ පරිදි වෙන සූත්‍රය තමයි මොකද්ද? පයි ඩී කියලා කියන්නේ. නේද? හරි කෙනෙක් විස්කම්බයට අකමැති කියනවා. විස්කම්බයට අකමැති නම් අපිට පුළුවන් ඒ වෙනුවට අරේ යොදා ගන්නත් පුළුවන්. අරේ යොදා ගන්නත් පුළුවන්. අරේ සම්බන්ධ කරලා පරිදි වෙනව නම් කොහොමද වෙන්නේ? ඈ දැන් මේකෙම මම කියලා දෙන්නා පුතේ 5d නේ පරිධිය වෙන සූත්‍රය නේද d කියන්නේ විස්කම්බය ඇත්තටම පුතේ වෘත්තයක අරයන් මේක ගත්තොත් මේකත් අරයක් නේ අරයන් කීයකින්ද විස්කම්බය හැදෙන්නේ දෙකකින් අරයන් දෙකකින් තමයි විස්කම්බය හැදෙන්නේ තමයි විස්කම්බය හැදෙන්නේ. එතකොට අපිට මෙතන d කියලා එකක් තියෙනවනේ. πd කියන්නේ π ගුණ කිරීම d කියන එකනේ මම පුතේ. සරලව ගොත් πd කියන්නේ π ගුණ කිරීම d කියන එක. එතන මේ π ගුණ කිරීම d කියන්නේ විස්කම්බය. d කියන්නේ විස්කම්බය නะ. විස්කම්බය වෙනුවට විස්කම්බය කියන්නේ මේ සම්පූර්ණ දෙකනේ. මට විස්කම්බය වෙනුවට ලියන්න බැරිද r ල දෙකක් කියලා. විස්කම්බය විස්කම්බය array 10 නම් array 10 නම් 2πr. ඔව්. විස්කම්බේ 20යි array 10 නම් array 10 නම් විස්කම්බේ 20යි. ඒ කියන්නේ විස්කම්බේ වෙනුවට array වල දෙකක් කියලා ලියන්න බැරිද? පුළුවන් නේද? එහෙනම් අපිට මේ d වෙනුවට ලියන්න රූපයර්. array වල දෙකක් කියලා ලියන්න පුළුවන්. හරි ඒ සූත්‍රය ලබා ගන්න තමයි අදට ආගෙන ඉන්නේ ඉස්සෙල්ලා. රයිට්? එතකොට මම හිතේ d කියන්නේ array වල දෙකක්. d වෙනුවට ලියන්න පුළුවන් r වල දෙකයි කියලා. නේද? මුත්‍යක පරිදි වෙන සූත්‍රේ ප්‍රධාන සූත්‍රේ 5d පයි d කියන්නේ පයි ගුණ කිරීම d d කියන්නේ array වල දෙකක් d වෙනුවට අපිට r දෙකක් කියලා ලියන්න පුළුවන් නේ
तो आप इस आमाने में देखे गुणकर हम में इलाक का मिस्राएल लिया ने देखा है मैं पाई लिया ना इसके पास से आर देखा ही पाई आर ना तार टू पाई आर के लिए बाव इसके लाना पुरवा हरी देखो पर मेकअप बतामाए कम उत्तर लगे ये ना इसका में बाव इसके लिए पानी दियो है ना हम पाई डी के लिए बाव इसके लाना पुरवा अरे बाव इसके लिए पानी दियो है ना टू पाई आर के लिए बाव इसके लाना पुरवा हरी देखो ना पे में पारी दियो है ना सूट तो देखा मैं हरिदे දැන් අපි පරිදිය හොයනවා කියලා කියන කෘතේක එක්ක 5d දාලා නැත්නම් 2pi r දාලා. දැන් අපි 5d දාලා ගාන හැදුවොත් මෙතෙන්ට අගයක් දානවා විස්කම්බේ. මෙතෙන්ටත් අගයක් දාන්න බෑ 5 වෙනුවට. මේ 5 වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අගය මොකද්ද? අයිකෝන් කරලා කියන්නේ 5 වෙනුවට පාවිච්චි කරන අගය මොකක්ද? 2 බෙදීම 7. ඔව් 22 බෙදීම 7. 22 බෙදීම 7. ඔව් 22 බෙදීම 7 නේ ඔව්. ඔන්න මෙතන ඉන්න හැමෝම වගේ දානවා 9 දී මේ කොහිදරි කර කර තියෙන ඉඳලා पाई में नुवाटे विषय के बेदी महत्व तमाय दान निकले। उते वाला दानना वादे एक अट अत्तर टमा पाई किया ने विषय के बेदी महत्व निवेदित। अत्तर का तागुत अभी विषय के बेदी महत्व आदेश करने के पुरी आउला अत्तीर हो। हर ये ना नया ही अभी गालांग वाले विषय के बेदी महत्व आदेश कराने के ला देना देना तमाय आदेश දෙක ඉන්න හොඳට පතර තියාගෙන උත්තර දෙනවා නේද හොඳයි හරිද අය දැන් අහගන්න මේ කියන කොහොමද ඇත්තටම පයි කියන්නේ පුතේ 22 බෙදීම 7 නෙවෙයි නේද මම ඔබට ගිය සතියේ මතක් කරා ඔබට මේක පැහැදිලි කරන්න කියලාද 3.1415 9යි කී කියා තව ඉස්සරහට ගොඩාක් දශම ස්ථාන තියෙනවා හරිද එතකොට මේ ඔන්න බලන්න මම ඔයාලට පෙන්නන්නම් දැන් අපි කැල්කියුලේටර් භාවිත කරනවානේ ඔය එක එක කැල්කියුලේටර් වල පුතේ පයි සංකේතය හරිද එක එක විදිහට තියෙනවා ඒ කියන්නේ එක එක විදිහට නෑ හැබැයි දශම ස්ථාන දීලා තියෙන ප්‍රමාණයද මේක නම් පේනවත් දන්නේ මම ලියන්නම් ඉන්න බෝඩ් එකේ මෙන්න මගේ මේ කැල් එකේ පයි වෙනුවට තියෙන අගය හරිද 2 6 5 3 5 8 9 7 9 3 2 8 9 4 තව තියෙනවා ගොඩාක් කියන්න ඕනේ නෑනේ ඔය වගේ ඉලක්කම් ගොඩාක් තියෙනවා දශම ස්ථාන විදිහට මේ පයි හරිද ඇත්තටම පයි කියන්නේ මේක ඒකෙත් පුතේ ඉවරයක් වෙනකන් අදටත් හොයාගෙන නැහැ පයි කියන්නේ කොච්චරද කියලා අර දශම ස්ථාන බර ගන්න තියෙනවා මම මෙතනම ලියලා දෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 20ක් විතර මෙතන ලියලා තියෙනවා ඔයිටත් වඩා තියෙනවා ගොඩාක් තියෙනවා ඉතින් ඇත්තටම අපිට මේක ගණක් කරන්න භාවිතා කරන්න පුළුවන් දේකොට දැන් පයි ඩී දාලා ගණක් හදද්දී පයි වෙනුවට ඉලක්කමක් දාන්න බෑ මොකක් හරි මේක තමයි පයි කියන්නේ අර ඉතින් මේක ආදේශ කරන්න බෑනේ ඇත්තටම මේක පයි. ඉවරට හොයාගන්න නැතුණත් ඉතින් මේ ටික තමයි මූල දශම ස්ථාන විදිහට තියෙන්නේ. එතකොට ගණිතයේ අපි ක්‍රමයක් පාවිච්චි කරනවා නම් මේ ටික ගණන් කරලා තියෙනවා ඔයාලා වටේම කියන සංකල්පය හොඳට අහගන්න ගණන් ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි දෙයක් කරද්දි දැනගෙන කරන්න ඕනේ මේ වැරද්දේ වුණත් දැනගෙන කරන්න එක. හරි. එතකොට මෙච්චර දිග දශම ස්ථාන ටිකක් ආදේශ කරන්න බැරි ඉන්න වටේම පාඩම වැටේම කියලා වලදියා අන්නේ පාඩමට අනුව මේ දශම ස්ථාන ටිකක් අයින් කරනවා මම තුනක් විතර තියාගෙන ඉතුරු ටික අයින් කරන්නම් මෙන්න මෙතන ඉන්නේ ආ ටික අයින් කරනවා ඔර ආසන්න උත්තරයක් තමයි මේ ගන්න හදන්නේ පයි වෙනුවට ආසන්න උත්තරයක් හරිද right එතකොට මේ අයින් කරන්නේ ළඟම ඉන්න පහනේ පහ කියන්නේ ලොකු ඉලක්කමක් බිංදුව 1 2 3 4 අපි පොඩි ඉලක්කම් විතර සලකනවා හරිද හැබැයි පහ සහ පහෙන් උඩ ටික ලොකු ඉලක්කම් විතර සලකන එතකොට මේ අයින් කරන එක නම් ලොකු එක්කෙනෙක් කියන්නේ මියා ගොඩක්ම ළඟ අපි මේක 141 කියලා කිව්වනේ මේ සාමාන්‍ය මම 141 කියන්න ඕනේ තේරුම් ගන්න මේක 141 නේ 141 ළඟ පහ මෙතන තියෙන හින්දා 142 ට තමයි ගොඩක් ළඟ දැන් මෙතන පහ නැතුව දෙක වගේ එකක් තිබ්බා නම් 141 ටම හරිද හරි ඒ හින්දා මේ පහ වගේ ළඟ මේ තමයි මම අයින් කරනවා කිව්වනේ උද කවුරුහරි මයික් එක ඔෆ් කර राइट
right එතකොට මම මේ කිව්ව විදිහට මේ දසම ස්ථාන කොටක් අපිට පාවිච්චි කරන්න බැරි හින්දා මම මේ මෙතනින් අටි කයින් කරනවා අයින් කරන එක කියලා ලොකු හින්දා පුතේ ඇත්තටම අපි මේකට ඉස්සරහට එකක් එකතු කරලායි අයින් කරන්නේ ආසන්න වැඩියක් ඉදලා ගත්තොත් පයි ගොඩක්ම ළඟ 3.141 නෙමෙයි 1.42ට මොකද මේ පහක් කියන්නේ ලොකු පැත්තක් ලොකු ඉලක්කමක් කියන මේක බර ඊළඟ ඉලක්කමකට තමයි බලන්නේ හරිද එහෙනම් පයි වෙනුවට අපි ඇත්තටම ආදේශ කරන්න ඕනි මේක දශම ස්ථාන දෙක අයින් කළා මේ ආසන්න මගේ විදිහට ආදේශ කරන්න ඕනි 3.142 ඔන්නක තමයි පයි කියලා අගේ පොතේ හරිද අය එතකොට ඔයාලා මෙච්චර ටිකක් ලියන්න ඕනේ නැහැ මේක ලියා ගන්න ඕනි කොහොමත් ඔයාලා වටිනවා මේක මෙන්න මේ වගේ දශම ස්ථාන ගොඩක් තියෙන්නේ හරිද ඒක මම මොකද කරන්නේ මේ අග දශම ස්ථාන ටික අයින් කරලා ඒක ආසන්න මගේ ලියා ගන්නවා 3.142 එනවා නැත්නම් පුතේ අපි ගණන් වලට හරිනම් ආදේශ කරන්න ඕනි මෙන්න මේ අගේ ඒක වලම එක ලියාගන්න මාත් එක්ක මිලි රටායි දාගෙන මේකත් දාලා ලියාගන්න පයි වෙනුවට ආදේශ කරන නිවැරදි මගේ එතකොට 3.142 හරිද නැතුව වෙලා 7.22 වත් මොකවත් නෙමෙයි පයි කියලා කියන්නේ මේක තමයි අපි ආදේශ කරන්න ඕනේ එහෙනම් ඇයි අපි ගණන් වලදී 7.22ක් ආදේශ කරන්නේ හරි දැන් කියලා දෙන්න නැත්නම් මේකට හේතුව හැබැයි පුතේ මේ දශම ස්ථාන ටික තියෙන ඉලක්කම මේ පයි වෙනුවට ආදේශ කරොත් අපිට ගණන් හදන්න අමාරුයි මුණ කරන්නේ එහෙම කරදරයි අන්නේින්ද ගණිතයේදී 9 10 වගේ පන්ති වලට හඳුන්වා දීලා තියෙනවා මෙයා වෙනුවට 7.22 ආදේශ කරන්න කියලා. නැතුව පයි කියන්නේ 7.22 නෙමෙයි. හරිද? ඇයි එනම් මේ 7.22 අපි ආදේශ කරන්නේ? මේ බලන්නකෝ. 7.22 කියන්නේ මේ භාගෙනේ. මේක තේරුම 22 බෙදීම 7 කියන එක. මේක ඇත්තම තේරුම 22 බෙදීම 7 කියන එකනේ. අපි බලමු 22 7 බෙදලා මොකද වෙන්නේ කියලා. 22 7 බෙදලා බලමු. 22ට 7 ඒවා දෙකක් බින්දුවක් ගන්නවා 60ට 7 8යි කියලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි බලන්න 22 7ෙන් බෙදුවහමක් එන්නේ 3.142 වගේ මුලට එන්නේ අර වගේ ඉලක්කම් ටිකක් නේද? ඈ අර වගේ ඉලක්කම් ටිකක් තමයි 22 7ට බෙදුවහම ලැබෙන්නේ. අන්න මේ 3.142 මෙතනක් තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි පයි වෙනුවට පුතේ 22 බෙදීම 7 කියන එකක් ආදේශ කරන්නේ. නැතුව පයි කියන්නේ 22 බෙදීම 7 නෙමෙයි. පයි කියන්නේ 3.142 ළඟමගේ 3.142. එහෙනම් 22 බෙදීම 7 ආදේශ කර හේතුව මොකද්ද? මෙයාට ළඟයි මෙයාගේ උත්තරේ. හොඳට මතක තියාගන්න. නැතුව පයි කියන්නේ 22 බෙදීම 7 නෙමෙයි. එහෙනම් අපි මේ පහසුවට තමයි මේ ආදේශ කරන්නේ දශම දාගෙන කරදර නිසා. හරිද? ඒ ඇත්තම උත්තරේ මේක. එතකොට ගණන් වලදී සමහර ගණන් දෙනවා මේක ආදේශ කරන්න හදන්න කියලා. එතකොට අපි මේක ආදේශ කළා හදන්න ඕන. ආදේශ කරන්න ඕනි මොකක්ද කියලා. පයි වෙනුවට ආදේශ කරන්න ඕනි මොකක්ද කියලා දීලා තියලාවට 7.22 ගන්න. හැබැයි ගානක තුනක් පයි වෙනුවට මේක ආදේශ කරන්න කියලා ඔයා ආදේශ කරන්න ඕන. ඕලෙවල් විභාගයේදී එහෙම කියනවා එහෙම. පයි සදා 3.142 ගන්න. අන්න එහෙම කිව්වොත් මේක දාන්න ඕනි නැති වෙලාවට මේක දැම්මම කමක් නැහැ. right හරි ඔන්නෝයි හේතුව අතන ඉඳලා ආදේශ කරනවා මේක ලියාගන්න ගාලා මං දැන් මේ පයි වෙනුවට මෙයයි මෙයයි දෙන්නම ආදේශ කරලා එක ගානක් හදලා පෙන්නනම් බලන්න උත්තර දෙකේ මොකද වෙනස කියලා උත්තර දෙකේ මොකද වෙනස කියලා මං එතකොට පැහැදිලි කරන්න right එක දරුවෙක් මං වීඩියෝ ෆෝන් කරන් ඉන්නවා අනිත් අය නම් නෑ මං කැමති හැමෝම වීඩියෝ ෆෝන් කර කර පන්තියට මුණ දෙනවා ආ දැන් ඉන්නවා ෆෝන් කරන්නේ කට්ටිය ආ වින්දියමත් ඉන්නවා අපේ නේද right අපේ මුල්ම කාලේ අයලා ඉන්නේ කිය ආපු ළමයි ටික අනිත් තා තින් නැති ඒ මට මතක කීප දෙනයි වීඩියෝ ඔන් කරපු කට්ටිය මතකයි නේද රයිට් වීඩියෝ ඔන් කරන කට්ටිය විතරයි මතක ඉන්න අනිත් තා මතක ඉන්නේ ඒ ඉඳ ඔයාලා වීඩියෝ ඔන් කරන් ගියාම හරි මෙතන ලියා ගන්න මේ පයි වෙනුවට ආදේශ කරන කතාව හොඳට අවබෝධයක් එහෙනම් කවුරු හරි ඇහුවොත් ඇත්තටම කියන්න ඕනේ මොකද්ද ඔයා? පයි වෙනුවට ආදේශ කරන නිවැරදි මගේ මොකද්ද ඇහුවොත් කියන්නේ 3.142. හරිද? තව ආගයක් විදියට ඕනනම්
अवश्य मंत्र निर्माण पाठ करवाने सजीवी पंथिया पंथिया पारिधि आकार आदेश आदेश අපිට පුළුවන් උඩයි අටයි කපන්න මේ හතට හත කපලා දාන්න පුළුවන් භාග ගණන් වලින් right ඕනම මේවත් කැටිය හැකි හතට හත කපනවා කියන එක තේරුම මේ දෙන්නම එකම ඉලක්කමෙන් බෙදනවා මේ දෙන්නම හතෙන් බෙදියාගිනේ හතට හතේ එකයි හතට හතේ එකයි කියලා තමයි ඉතින් අපි කපන්නේ ඒත් මේ කොහොම සංඛ්‍යාද ගණන් නිකම්ම කොහොමද යමක් කවන්නේ දැන් මේක එකනේ මෙතන තියෙන එකෙන් ගුණ කරලා වෙනසක් වෙන්නේ නැති දෙක අමතක කරා එකෙන් බෙදුවර වෙනසක් වෙන්නේ නැහැ එක අමතක කරා ඉතුරුලා තියෙන දෙවරක් 22 කීයද 44 පරිදි කියන්නේ වටේ දිග නිසා ඒකට තියෙන සෙන්ටිමීටරම තමයි. එහෙනම් මෙයාගේ පරිධියාව 44 සෙන්ටිමීටර කියලා. නේද? එතකොට මම ওই ගානම හදලා පෙන්නන්නම් මෙහෙමයි. දෙක කියන්නේ දෙක. පයි වෙනුවට දාන්න පුළුවන් ඇත්තම අගේ කියද 3.142. ගුණ කිරීම r. r කියන්නේ 7. ඉස්සෙල්ලා පයි වෙනුවට දැම්ම 7.22. මෙන්න මම අර දැන් පයි වෙනුවට දැම්ම අර කිව්ව දශම ස්ථාන දුර. මේක හොඳටම පුළුවන් වෙන්න ඕනේ මේක පැහැදිලිව අහගන්න. මේ ඉලක්කම් තුනෙන් ඕනි එකක් ඉස්සෙල්ල ගුණ කරන්න මම මෙහෙම ගන්නකො දෙක හතෙන් ගුණ කරන්න ඉස්සෙල්ල දෙවරක් හත කියද 14යි ඒ වල 14 මේ 3142 ගුණ කරා නම් හරි දෙවරක් හත 14යි 14 3142 ගුණ කරමු 3142 ගුණ කරන්න ඕනි කාගෙන දෙවරක් හත 14 ඔන්න ගුණ කරනවා 14 හතරවරක් දෙකයි හතරවරක් හතර 16යි එකක් ඉතුරුයි හතරවරක් 14යි එකයි 5යි හතරවරක් 3 12යි एक
ඔන්න එකතු කරනවා නේද එකතු කරොත් 8 8යි 6යි 2යි 8යි 5යි 4යි 9යි 2යි 1යි 3යි 3යි 1යි 4යි හරිද ඔන්න ගුණ කරාම මේ ලක්ෂණ දැන් මෙයාගේ දශම තියන්න ඕනි මෙයාගේ උත්තර දශම ස්ථාන 1යි 2යි 3ක් තිබ්බනේ දශමිතෙන් පස්සේ ඉලක්කම් 3ක් එහෙනම් මෙයාටත් එහෙම වෙන්න ඕනි නේද දශම ස්ථාන 3ක් තියාගන්න ආදී නම් ඉලක්කම් 3ක් ඇවිල්ලා තියෙනවා ඔන්න උත්තරය ඇවිල්ලා තියෙනවා පරිදි නම් සෙන්ටිමීටර වෙන්න බෑ සෙන්ටිමීටර 43.9888 ඔබ ඇත්තටම මේකේ ගොඩාක්ම පරිදි විදිහට හරි උත්තරේ මේ 43.9888 ඒ 43.9 කියන්නේ ගොඩාක්ම 44 ළඟයිනේ ඒත් තමයි මෙතන 44 ඇවිල්ලා තියෙන්නේ මේ දෙකෙන් ලැබෙන උත්තර දෙක දෙකක් මේ දෙකනොත් ගොඩාක්ම නිවැරදියාගේ මෙන්න මේක නේද එතකොට මේකත් හරි එතකොට දැන් ඔයාලා පොයින්ට් එක මේකෙන් පිළිගන්න ඕනේ මේ දෙකම හරි නේද එතකොට ඔයාලා ගාන හදන්න ඕනේ මොකක්ද දාලා මොකුත්ම කියලා නැත්නම් 5 වෙනුවට ආදේශ කරන්න කියලා 42 දාන්න. හැබැයි 5 වෙනුවට 3.14 හරි 3.14 දෙක හරි ආදේශ කරන්න කියලා තියලා ගන්න කරන් අනිවාර්යෙන් මෙයා දාලා හදන්න. නැත් විලාවට 42 දාලා යනවා මම. නේද එහෙනම් ඔන්න පළවෙනි ගාන මම පැහැදිලි කරේ එකම උත්තරේ ඉන්නේ. නේද 44 43 9 88 කිව්වා මේක 44ට ගොඩක් ළඟ ඉලක්කම. ළඟින්ම යන උත්තර දෙකක් ඉන්නේ. ඇත්තම කතාව වුණ මේ දෙකක් හරිම උත්තර නෙවෙයි. ගණන් වල එහෙම පොඩි අවුල් තියෙනවා සමහර දෙන්න. දැන් ඔයාලටම තේරවන්නේ පයි කියන්නේ අර 3.141159 92 කියතිල ලොකු ඉලක්කමන්නේ. ඒක නෙමෙයි අපි ආදේශ කරේ. එතකොට මේ ඒක වෙනුවට ගත්ත ළඟා කියන තමයි ආදේශ කරේ. එතකොට මේ එන උත්තරත් පුතේ නිවැරදිම උත්තර නෙමෙයි ළඟ උත්තර ටිකක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් මීට වඩා මේ ළඟ උත්තර හොයන්න බෑ අපේ වයසට. ඉතින් ඕක තමයි අපේ සිලබස් එකට අනුව හදන්න දෙන උත්තරද. right පැහැදිලි නේද right එහෙනම් මොන්න 5 වෙනුවට 42 බෙදීමකට දැම්මොත් මේ උත්තරේ එන්නේ 3.142 දැම්මොත් මේ උත්තරේ එතකොට ඔයාලා පාවිච්චි කරන්න ඕනේ 22 බෙදීමකට දාලා කියලා තිබ්බොත් විතරක් මේක දාන්නත් වෙනවා ඕලෙවල් වලට නම් මේක නිතරම පාවිච්චි කරන්න දැන් තියෙනවා ඒ කියන්නේ ලබන අවුරුද්ද right පැහැදිලි නේද එහෙනම් right සර් ඊළඟ දෙන ගානක් ක්‍රම දෙකෙන්ම හදලා පිළිතුරු ගන්නද ඔව් කැමති අය ක්‍රම දෙකටම හදලා උත්තර දෙක ගන්න මම දැන් ඊළඟට දෙන ගණන් වලට 42 ආදේශ කරා නම් ප්‍රමාණවත්. හොඳයි. මේකත් දැනගෙන ඉන්න ඕනේ හැබැයි හොඳ මේකත් දැනන් ඉන්න ඕනේ. එන්න වැඩි තේරුණා නේද? right. එතකොට 2πr නැතුව πd ගත්තත් කමක් නැහැ. 2πr නැතුව πd ගත්තත් කමක් නැහැ. බලෝ ඔයාලා මේක දැනන් ඉන්න මේක ආදේශ කරලා මෙන්න හදන්න ඕනේ. හැබැයි දැනන් ඉන්න ඕනේ. සමහර ගණන් දෙනවා මේක ආදේශ කරන්න කියලා ඒ වෙලාවට මම දෙන්නා. එතකොට ඔයාලා මේකෙන් තමයි හදන්නේ. දැන් ඊළඟට හදන ගාන 5 වෙනකොට 42 දාපුවාම ඇති හරි. එහෙනම් අඩුපාඩු හදාගන්න ඔකට ගන්න. අද්දල් යාර. මෙයා දුන්නොත් විතරක් මේකට ගියාම ඇසියක්. ඒක දැනන් ඉන්න විතරයි ඕනේ. ඔයාලට වයස ගොඩක් කරාම ඉස්තිරි බෙදීමක් තමයි ගන්න තියෙන්නේ. අර ඊයේ සවන්න පයි සමානයි. ඉස් දෙක බෙදීමකට ලෙස ගන්න. රයිට්. කවුද බලමු ඉස්සලම උත්තරේ දාන්නේ. උඹන්ටම හදලා හරි උත්තරේ. පොටපොට ගල දාන්න යන.
හරි බලමු පරිධි හොයන්න කියලා දෙන්නේ පරිධි හොයන්න සූත්‍රය මොකද්ද 2 pi r ගමුකෝ මානිතේම හදලා පෙන්නන්න 2 කියන්නේ 2 pi කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ array array 21 මොන ලිව්වා තමයි කපන්න පුළුවන් කොහමද 7ට 7 එකයි 21ට 7 ඒවා 3යි කියලා කපන්න පුළුවන් 7ට 7 එකයි 21ට 7 ඒවා 3යි කියලා කපන්න පුළුවන් ඔච්චරයි ඉතුරු නේද අයි ඔය ඉතුරු ටික පුතේ ඔය ඉතුරු ටික මේදී ගුණ කරනවා දෙවලක් 22 කියලා 44යි 44 ඒවා 3යි දෙවලක් 22 44යි 44 ඒවා 3ක් කියලා බලනවා 44 ඒවා 3ක් කීයද රයිට් 3 වරක් අතර 12 න් එකක් ඉතුරුයි 3 වරක් අතර 12යි එකයි 13යි 132ක් වෙනවා ඔන්න ඒක නේද එතකොට මම කිව්වනේ 2πr නේ අනිත් සූත්‍රයක් පුළුවන් කියලා πd මෙතන πd දාලා ගත්තොත් ඔය උත්තරෙමයි එන්නේ πd කියන්නේ 22 බෙදීම 7යි හරිද πd කියන්නේ 22 බෙදීම 7යි ගුණ කිරීම d කියන්නේ මොකද්ද d කියන්නේ විස්කම්බය πd කියන්නේ 22 බෙදීම 7යි d කියන්නේ විස්කම්බය මෙතන විස්කම්බය දාන්න ඕනේ නෑ විස්කම්බය කියද විස්කම්බය කියන්නේ මේ දෙකටම තියෙන රේඛාවනේ ඒ කියන්නේ මෙයා 21 එහෙනම් මෙයාත් 21 21 ඒවා දෙකක් තමයි විස්කම්බය 21 ඒවා දෙකක් 42 අරය 21 නම් පුතේ විස්කම්බය 42 එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ 42 අනේ වෙනස ඒක අරගේ අරය දිසනවා මේක විස්කම්බය 7ට 7 ඒවා 6 42ට 7 ඒවා කීයක් තියෙනවද පුතේ 6ක් තියෙනවා 42ට 7 ඒවා 6ක් තියෙනවා 6 වරක් 2 12 න් 2 එකක් විදු 6 වරක් 2 12 එකයි 13 සෙන්ටිමීටර 132 සෙන්ටිමීටර 132 යදින මෙල් ඔන්නේ විතර තමයි මේ ඔබ කරන්නේ එකම උත්තරේ මේක ෆුඩ් දෙන්න ඕනි එකක් වල පාවිච්චි ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ හරි ලේසි නේද පුතේ මේක අමාරු නෑ නේද හරිම ලේසි හරි එහෙනම් ගණන් දෙකක් තුනක් එකපාර දෙන්නම් දීන ඔය මොන දුක නිල නවත්තලා මේක ඉස්සරහටත් යන්න මේක ඉස්සරහට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න නේද මට ඉස්සෙල්ලා මේ ඔයාලට පුළුවන් කරන්න ඕනේ ෆුඩ් වලට ආදේශ දෙන්න එක විතරයි හරි එහෙනම් මෙන්න ගණන් ටිකක් තියෙනවා නැට්ටක් ගහලා දාගන්න යන්න මේවට ගොඩක් කියලා දෙන්න බෑ ඔයාලට 5b hari 2π hari hari ඕන එකක් දාගන්න ඕනේ 3.5 සෙන්ටිමීටර්. හරි මෙන්න ඊළඟ එක. ඉසි 1 සෙන්ටිමීටර්. මොන කරන්නේ? ඔයාලා 2πr දාලා හදුවක් කමන්නේ නැහැ, πd දාලා හදුවක් කමන්නේ නැහැ. මම ක්‍රම දෙකටම කියලා දෙන්නම්. මම ක්‍රම දෙකටම කියලා දෙන්නම්. සංකල්ප උත්තර කියලා සංකල්ප කරලා හද විවිධ ආරෝස් තමයි ඉස්සලම උත්තරේ දාන්නේ විවිධ ආරෝස් අර මේ දෙක එකපාර ටයිප් කරලා දාන්න එකක් හදලා අනික දාන්න එපා මේක උත්තර දෙකම එකපාර දාන්න මම පිළිගන්නේ උත්තර දෙකම එකට දින අය විතරයි උත්තර දෙකට දෙකම එකට දින එක කියලා විතරයි මම පිළිගන්නේ
හරි ඇත්තනේද රයිට් බලමු ගාන හතර ඉවරලා කවුද මේ ගාන උත්තරය හරියටම දාලා දෙන්නේ කියලා 18 දෙක ගන්න දාලා තියෙනවා රයිට් එතකොට මම මේ හැම ගානම ක්‍රම දෙකටම හදන්නම් 2 pi r pi d දෙක හදලා ඔයාලා ක්‍රම ක්‍රමයක් පාවිච්චි කරන්න ඉස්සලා මේක 2 pi r දාලා හොයන්න මම කියලා දෙන්නම් දෙක කියන්නේ දෙක ගුණ කිරීම pi කියන්නේ පුතේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ අරය r කියන්නේ මොකද්ද අරය අරය 3.5යි right the got over pi d dala hadanawana deka kiyanne deka pi kiyanne isthuwa de mata r kiyanne are are 3.5 pi d dala hadanawana pi kiyanne 22 bedima 7 guna kirima d kiyanne 20 stambe 20 stambe kiyada 20 stambe kiyanne 3.5 ewama dekak ne 3.5 ewama dekak kiyada binduway patithumi 7 7.0 binduway උනායසම් පයව දෙකක් 7.0 බිඳුව 7.0 බිඳුව කියන්නේ 7 කියන එකම තමයි නේද එහෙනම් pi d සූත්‍රය දාපු අය pi කියන්නේ 22 බෙදීම 7 d කියන්නේ 20 ස්තම්භය අරය 3.5 නම් 20 ස්තම්භය වගේ දෙකක් කියන්නේ 7ක් වෙනවා අරය දාපු අය 3.5 දාන 20 ස්තම්භය දාපු අය 7ක් පැහැදිලි නේද දැන් මේ දෙක සුළු කරන විදිය බලමු තව කපන්න පුළුවන් ආ මේ දෙක කපිය හැකි කොහොමද කපන්නේ දැන් අපි දන්නවා 7 කියන්නේ 3.5 දෙකක් කියලානේ අහත කියන්නේ 3.5 දෙකක් අපිට දැන් මේ දෙන්නම 3.5 කපන්න පුළුවන් 3.5 3.5 එකයි 4 3.5 දෙකයි කොහමද කපන්නේ 3.5 3.5 එකයි 4 3.5 දෙකයි කියලා අපිට කපන්න පුළුවන් ඒ සීම නේද ඊට පස්සේ මේ දෙකට මේ දෙක කපලා දාන්නත් පුළුවන් දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි කියලා මේ දෙක කපලා දාන්නත් පුළුවන් right equivalent ඉතුරුත්දී 22 එහෙනම් උත්තරේ 22 සෙන්ටිමීටර මේක නම් ලේසියෙන්ම 4/7 1යි 4/7 1යි කියන කතියක 1යි 1යි වැඩක් නැහැ ඉතුරුත්දී 22 සෙන්ටිමීටර 22 එකම උත්තරය ආවන්නේ pi d දාලා දුවනවා 2 pi r දාලා දුවනවා තමයි ක්‍රම දෙකම කියලා දෙනවා ඔයාලා ඕන එකක් තමන්ට ආසයි කරන ප්‍රමේය සහ තමන්ට බේස් ක්‍රමේ පාවිච්චි කරා මේකෙන් බලමු 2 pi r කියලා හදන්නත් පුළුවන් pi d කියලා හදන්නත් පුළුවන් 2 pi r කියලා හදමු දෙක කියන්නේ දෙක ගුණ කිරීම pi කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ කීයද r කියන්නේ කීයද අරයනේ r කියන්නේ අරය මෙයාගේ අරය කීයද අන්න හොඳට කල්පනා කරන්න දීලා තියෙන්නේ 21යි කියලා 20 ස්තම්භය අපි මෙතෙන්ට දාන්න ඕනි අරය අනේ අවබෝධය තියෙන්න ඕන හොඳට දැන් මේක නම් අරය දීපින්ද ප්‍රශ්නයක් නෑ අරය ගැනීම දැම්මා ඒ මේක අරය නෙමෙයි විස්තම්භය දිලා තියෙන දෙක කියන්නේ දෙක පයි කියන්නේ 22 බෙදීම 7 පුතේ r කියන්නේ අරය මෙතනට අරය දාන්න ඕනේ අරය කියන්නේ 21 නෙවෙයිනේ අරය කියන්නේ ඒකෙන් භාගයක් එහෙනම් 21 දෙකට බෙදලා ගත්තොත් තමයි අරය හොයාගන්න පුළුවන් 21 දෙකට බෙදුවොත් කීයද 10.5 කියලා අපි දන්නවා නේද හැබැයි මෙහෙමයි පුතේ දැන් මේක දෙකට බෙදෙන්නේ ඇටි එකක් නේ අතනම අරය කියන්නේ 21 නෙවෙයි අරය කියන්නේ 21 න් භාගයක් කියලා හොඳටම අපි දන්නවනේ කොහොමද මේක දෙකට බෙදෙන්නේ නැති ආගයක් කියලා. ඔක දෙකට බෙදලා දශම කරගන්න ඕනෙම නැහැ. මෙතන දාන්න ඕනි අරේනේ. අපි දන්නවා අරේ කියන්නේ 21 න් භාගයක්. ඉතින් ඒක ලියන්නේ නැහැ. අරේ කියන්නේ 21 න් භාගයක්. 21 බෙදීම 2. මෙහෙම ආදේශ කරත් හරි. 21 නෙමෙයි ආදේශ කරලා තියෙන්නේ. 21 බෙදීම 2 ආදේශ කරලා තියෙන්නේ. 21 දෙකට බෙදුවොත් අරේ එනවනේ හරිනේ. හරි. එහෙනම් බෙදලා දශම කරගන්න ඕනෙම නැහැ. මෙහෙම ආදේශ කරා නම් හරි. හරිද? අයි දීදී අපු කෙනෙක්ට නම් ලේසි. කියන්නේ දෙක බෙදීම 7යි. D කියන්නේ විස්තම්භය විස්තම්භය මේ ගානේ කියලා 21යි කියලා දීලා තියෙනවා. ඒක ලේසි. නේද? බලන්න අපේ විදිය මේ දෙනකට වෙනවා. 7/7 1යි 21/7 3යි කියලා මේ දෙනකට වෙනවා. මේ 2යි 2යි කියන දෙකට දෙකේ 1යි 2කට දෙකේ 1යි කියලා ගැටියෙනවා. 1 1 1 පිට වඩන්න ඉතුලා තියෙන 22 වරක් 3 විතරයි. 22 වරක් 3 66යි සෙන්ටිමීටර. මේක ලේසි 7/7 1යි 21/7 3යි. තුමරක් දෙක 66 දෙන්නේ කොහොම කරත් 66 ඉන්නවන්නේ උත්තරේ එනවා 22යි 66යි බලමු කඩිකෙන් 22යි 66යි ඉස්සලම දාලා තියෙන සිතු 22යි 66යි කියලා දෙකම එකට ඉස්සලම දාලා තියෙන සිතු
සර් බුක් එකේ අභ්‍යාස කරන්නත්ද කියලා අහනවා කරනවා පුතේ අච්චු පුතේ ගන්නුත් කරනවා මෙහෙමයි දැන් මේ මේ දෙන ගණන් ගොඩක් ඒවා අච්චු පොත්වලත් තියෙන ඒවා ඒතකොට මම කරන්නේ දැන් ඉස්කෝලේ වගේ විදද්දී අභ්‍යාස කරන් ඉන්න එහෙම මං කියන්නේ නැහැ මම මේ පන්තියේ වෙලාවෙදිම මම දැන් කරන ගණන් තියෙනවනේ ඒ ගණන් අච්චු පොතේ තියෙනවා ඒතකොට මම මේ අච්චු පොතේ මම කරන જાතිය එක වගේ ගණන් නම් මං ඒක ආය අමුතෙන් අච්චු පොතේ ඒව කරන්න කියන්නේ නැහැ හැබැයි අච්චු පොතේ තියෙනවනේ අමාරු ගණන් જાති අන්නේ ගණන් ටික මම පන්තිදි කරනවා හොඳේ නැතුව මම අර ඔයාලා දන්නවනේ මගේ සිස්ටම් එක දැන් මම අභ්‍යාස ඔක්කොම අච්චු පොතේ කරනවා ඔයාලා මොකද්ද කරන්නේ ඉස්කෝලෙන් හෝම්වර්ක් දීපු ගමන් ආය නැ පට්ට 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 ගාලා ගෙදර වෙලා ගණන් පන්තිය කරපු ටික ඒ විදිහට කියලා ඉස්කෝලේ අරගෙන මම එහෙම ළමෙක් කැදෙනවට ආස නැ ඒ හින්දා මම සම්පූර්ණ අභ්‍යාසය කරන්නේ නැහැ කවදාවත් අච්චු පොතේ පීඩී එක පීඩීඑස් එක අම්බිත් නැතිවට අච්චු පොතේ මම එවන්නම් ආය अनिवार्य තහර කපටි වැඩේ ළමයි කරනෝනේ ඉන්න මම එකට ආසක්ද දැන් වැඩේ පැහැදිලි දැන් 2.6 ඔයාලට යූස් කරන්න හොඳටම තේරෙනවා ඇත්තට අමාරුවක් නැහැ නේද රයිට් එතකොට දැන් ඉස්සරහට යන්න හදන්නේ හොඳට අහගෙන දැන් අමේදී මේ මේ කරන්න යන දේ එක එක විදිහට ගුරුවරු කරනවා ඒවා වැරදි නැහැ හැබැයි මම ඔයාලට මේ කරන ක්‍රමයේ හොඳට ඔළුවට ගන්න මොකද මම සාමාන්‍යයෙන් අරේ ගානේ ක්‍රම කීපයක් තියෙනවා. එකෙන් ඉස්සෙල්ලා අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමේය පාවිච්චි කරන්න තමයි කියලා දෙන්නේ. පුතාල මට කියන්න මෙයා මොකද්ද වෘතයක් නේ? මෙයා මොකද්ද? වෘතකින් භාගයක්. අර්ධ වෘතයක්. නේද? ඒතකොට මේක අපි භාගයක් විදිහට සැලකුවොත් අපි මේකට කියනවා දෙකෙන් එකක් කියලා. නේද? හොඳටම දන්නවනේ. නේද රයිට් එක දෙකෙන් එකක් කියලා කියනවා ඇදිලොන් පේනවනේ මේක දෙකෙන් එකක් ඉතින් ඒ වෙලාවට මෙයා වෙනුවට දෙකෙන් එක පාවිච්චි කරන එක තමයි ලේසි හරිද මෙයාගේ භාගයේ ඉතින් මෙයා කොච්චර භාගයක්ද කියන එක අපිට අවශ්‍ය තැනකදී මෙයාට දෙකෙන් එක යූස් කරන එක හොඳම ක්‍රමය ඉතින් මේක අපිට දැක්කම පේනවා වෘතයකින් කොච්චරද මෙයා හතරෙන් එකයි නේද ලේසි මේක මෙයා වෙනුවට අපිට කොයි හරි භාගයක් පාවිච්චි කරන්න කියනවා මෙයාට අදාළ භාගය පාවිච්චි කරන්න කියනවාට ලේසි මේක හතරෙන් එක නේද? පැහැදිලිව පේන තියෙන වෙලාවට. හැබැයි මුදේ මෙහෙමයි. මේවා තවත් ක්‍රමයකට ලියන්න පුළුවන්. ඒ මොකද්ද? මේ බලන්නකෝ අය පුතේ. හරිද? මෙතන තියෙනවා අංශක කොච්චරක්ද? 180ක්. බලන්න මෙතන අංශක කීයක් තියෙනවද? 180ක්. සම්පූර්ණ වෘත්තයක අංශක කීයක් තියෙනවද වටේටම? 360ක්. එතකොට මෙයා භාගයක් විදිහට ලියද්දි කෙනෙක්ට මෙහෙම ලියන්න පුළුවන්. ඔක්කොම අංශක 360යි මෙයාගේ තියෙන 180යි එහෙනම් මෙයාගේ භාග 360න් 180යි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා ගන්නවා වෘත්තයක් නම් 360යි මෙයාගේ තියෙන 90යි එහෙනම් මෙයා 360න් 90 කියලා ලියන්නත් පුළුවන්. නේද? ඒත් එහෙම ලියන්න අවශ්‍ය නැහැ පුතේ. හරියටම මේක භාගයක් කියලා ගන්නවා භාගයක්. මේක කාලක් කියලා ගන්නවා කාලක්. මේ මම ඉස්සරහට මේ කරන්න යන දෙයට උදව් වෙන්න දෙන්නවම පැහැදිලි කරන්න. දැන් බලන්න අත්‍තර මේක සුළු කරොත් කපන්න පුළුවන් නේ භාග අපිට නේද 180ට 181යි 360ට 180යි දෙකයි අවසානයේ ලැබෙන්නේ දෙකෙන් එක තමයි නේ මෙතනත් 90ට 91යි 300ට 90 දිනව හතරක් අර හතරෙන් එක ලැබෙනවා නේද එතකොට ඇයි මෙහෙම එකක් මම මේ කිව්වේ දැන් සමහර වෘත්ත කෑලි තියෙනවා අපි වැඩි කරන්නේ කේන්ද්‍රික ගන්න කියලා සමහර වෘත්ත කෑලි තියෙනවා භාගයක් වගේ පේන්නේ නැහැ හතරෙන් එකක් වගේ පේන්නේ නැහැ අවශ්‍ය වෙලාවට අපිට සිද්ධ වෙන අංශක 30යි නම් අංශක 30 අන්න එයාගේ භාගය ඔක්කොම 360යි එයා 30යි අන්න ඒ වෙලාවට 360න් තිය කියලා දාන්න වෙනවා හරිද රයිට් ඒකෙච්චර ලොකු දෙයක් නෙමෙයි හරිද ඒ කියන්නේ අවශ්‍ය තැනට විතරක් මේ 360න් භාග හදාගන්න එක දාමු ඒ normally ගමන් වලට භාග වලට එහෙම එපා ඇයිද මම මේවා කිව්වේ ඔයාලට මෙන්න බලන්න ඒක ලියාගන්න ඕනේ නැහැ खंडवल
ශේන්දික ඛණ්ඩවල පරිමිතිය හොයන්න යනවා. ශේන්දික ඛණ්ඩවල පරිමිතිය හොයන්න යනවා. ඊයාගෙන අනු මාතෘකාවක් කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය. හරිද ක්ලාස් ඉවර වෙන 9 එක කියලා අහනවා අපි 8යි 30 පුතේ ක්ලාස් එක ඉවර වෙන්නේ හරිද 8යි 30 ඉවර වෙන්නේ මොකද ඒක 8යි 30ට මේ මේ ආයතනයක් පුතේ ආයතනේ ටයිම්ටේබල් එකක් හදලා තියෙනවා ඉතින් මේකේ බය එකමාරේ තාම නාදාහස වෙන වෙලාව තියෙන ඉස්සරහට මම හිතන්නේ කාල වෙලාව වැඩි වෙයි මේ මොකද ඉස්සරහට ඔයාලගේ වාරි භාගෙ මුදි වෙනකොට ඒවා දැන් ටයිම්ටේබල් එකකට තමයි යන්නේ මොකද මේ මම ගන්න මේ Zoom meeting එක අට හමාරට දවසක් ගෙනේ පටන් ගන්නවා. ඒකෝ මගේ මීටින් එක නිකම්ම කැන්සල් වෙනවා අට හමාරට. ඒක අදලා තියෙන ටයිම් කරලා දෙන්නේ එහෙමයි. ඉස්සරහට ආයතනෙන් එක ටයිම් ටේබල් වලට වෙනස් කරලා හදලා දෙයි ඔයාලා දැල්ලු ළමයි නිසා. රයිට්. කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය වන්නයි යන්නේ. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙයා අරයක්. මෙයා අරයක්. මෙයා වෘත්ත ඡාපයක් කියලා අපි කියනවා වෘත්ත ඡාපයක් වෘත්ත ඡාපයක් මොකද වෘත්තාපයක් කියන්නේ වෘත්තේ මේකනේ වෘත්තේ උඩ හොම ඕනිම කොටසක් වෘත්තේ පරිදි උඩ දින ඕනිම කොටසක් අපි කියනවා වෘත්ත ඡාපයක් කියලා නේද එතකොට මෙන්න මේ විදිහට වෘත්ත ඡාපයේ තිනුයි අරයන් දෙක තිනුයි වට වෙන ප්‍රදේශ තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හරිද ඉතින් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද කියලා දැනගන්න ඉන්නද එතකොට මේ අරයන් දෙක තියෙනවා ඌර්ධ තාපයක් තියෙනවා මේක කේන්ද්‍රික ඛණ්ඩයක් ටිකක් ලොකු කේන්ද්‍රික ඛණ්ඩයක් නේ මේක චූටි කේන්ද්‍රික ඛණ්ඩයක් මේක ලොකු එකක් right ඒවා කේන්ද්‍රික ඛණ්ඩ හොඳ අපිට මේ ඒක මෙන්න මේ හැරිලා තියෙන ප්‍රමාණය මේ අරේ ඉඳන් මේක මෙතට හැරිලා තියෙනවනේ කෝණය මෙන්න මේ කෝණයට කියනවා පුතේ කේන්ද්‍රික කෝණය කියලා කේන්ද්‍රික කෝණය එතකොට අපි මම අර කිව්වා වගේ හරිද අර
හරියටම භාගයක් කාලක් කියලා පේන්නේ නැති කේන්ද්‍රික ඛණ්ඩ වල අර භාගය හොයා ගන්න අපිට පාවිච්චි කරන්න මොකද්ද? ඒ වගේ ලාට පාවිච්චි කරන්න මෙන්න මේ කේන්ද්‍රික කෝණය තමයි 308 න් දාලා ගන්න, right? අද අපි ඉස්සරහට බලමු මෙන්න කේන්ද්‍රික ඛණ්ඩයක්. මේවල් අඳගන්න සහ මම ඕන දැන් කියලා දෙන්නේ හොඳට මේක තේරුම් ගන්න. මය පුතාල දන්නවා සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr නැත්නම් πd කියලා දන්නවනේ. පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම එකක් ගන්නම්කෝ. සම්පූර්ණ වෘත්තයක වටේ දිග 2πr. මම මේක මෙතනින් මෙන්න මෙහෙම කපලා ගත්තොත් මේක කෑලි දෙයකට වෙන් වෙනවනේ. මෙන්න උඩ කෑල්ල ඕමම තියෙන අරින්නම් ඔන්න යට කෑල්ල මම ටිකක් පල්ලෙන් අඳින්න. ඔන්න කෑලි දෙයකට කපලා ගත්තා. මේකට වෙන් වුණා. යට කෑල්ල ටික ලොකු වෙලා නේ. भाग्यूपाइयाद 2πr ගෙන් භාගයක් වෙන්න ඕනේ නේද? අයි දන්නව මේ සම්පූර්ණ වෘත්ත මේක කියලා. මේකේ දිග 100යි සෙන්ටිමීටර් නා. මේකේ දිග 100යි සෙන්ටිමීටර් නා. හරිද? මේම දෙකට බෙදලා මේ කැලෙදි ගත්තා නම් මේ එක කැලලක දිග කීයක් වෙනවද? 50ක් වෙනවා කියන එක ඔයාලට පැහැදිලි නේද? ඈ? එතකොට මම මේ පැහැදිලි කරන්න මෙන්න මේක ඔතන තේරුම් ගන්න. ඒක ඔයාලට තේරෙනවා. ඒක නේ මම කියන්නේ අපි හැබැයි. හොඳයි. ඒ කියන්නේ පුතේ මෙයාගේ දිග හොයන සූත්‍රය 2πr නම් දෙකට බෙදනකොට 150 50 වෙන් වෙනවා කියන්නේ අපි 2πr දෙකට බෙදුවා කියන්නේ කොහොමද? අර ඉස්සෙල්ලා වගේ අර දෙක දැම්මත් නැත්නම් දෙකෙන් එකයි 2πr ගුවත් අර මේක දෙනුම් ගාන 2πr දෙකට බෙදනවා කියන්නේ නේ. එතකොට මේ ලැබෙන්නේ කොයි දිගද? මෙන්න මේක කැලලක දිග නේද? ඒක කැලලක දිග තමයි ලැබෙන්නේ 2πr ගෙන් භාගයක් දැම්මොත් නේද? ඈ සම්පූර්ණ 2πr දාපුවම 100 නම් එන්නේ දෙකට බෙදුවම 50 50 එනවා කියන්නේ. එහෙනම් සම්පූර්ණ 2πr ට භාගයක් දාපුවම එක කැලලක් තමයි එන්නේ. හරිද? ඒක ඔයාලට තේරෙනවා නේද? 2πr ගෙන් භාගයක් වෙන එකේ කාර්යය. මම කියන්න අදහස් කරේ ඒක නෙමෙයි. හොඳට මතක තියාගන්න 2πr සූත්‍රයෙන් ඔය භාගයම දාලා හදනවනේ කොහොමද උත්තර? ඒන්නේ මොන උත්තර විතරද? මේ වක්‍ර දිග විතරමයි ලැබෙන්නේ. දැන් උදාහරණයක් විතර අපි ලනකො අර්ධ වෘත්තයක් නේ මේක. හරි අපි දන්නවා අර්ධ වෘත්තය. එහෙනම් සම්පූර්ණ වෘත්තයක් 2πr නම් අපි දන්නවා අර්ධ වෘත්තයක් කියන්නේ එකෙන් භාගයක්. එහෙනම් ඉස්සරහට භාගය දානවා. අපි හදුවා හරි. හැබැයි මේකෙන් එන උත්තරයක් එනවනේ. ඒ උත්තරේ කොයි කැලල විතරද? මෙන්න මේ වක්‍ර දිග විතරයි 2πr සූත්‍රය ලැබෙන්නේ. තේරුණාද මම කියන එක? අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න වක්‍ර දිග විතරයි ලැබෙන්නේ, right? එහෙනම් දැන් මම ඔන්න ගානින් ඔබ පැහැදිලි කරලා දෙන්නම් නමුත් ආරට. හරිද? මෙන්න මෙහෙම අර්ධ වෘත්තයක් දීලා තියෙනවා. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට 14 cm කියලා දීලා තියෙනවා. මගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. එක තමයි ඡාප දිග. දෙක තමයි පරිමිතිය. මොන ප්‍රශ්න දෙකක් අහන්නද? මොකද්ද ඡාප දිග කියන්නේ? ඡාප දිග කියන්නේ මෙන්න මේ වක්‍ර දිග ආන්නේ. ආ පුතේ සම්පූර්ණ වෘත්තයක් නම් 2πr න්‍යායයෙන් භාගයක් නිසා භාගයෙන් ගුණ කරන්න. එතකොට එනවා මොන දිග දෙන්නේ? ඡාප දිග තමයි කොහොමත් වෙන්නේ. හොඳට මතක තියාගන්න 2πr සූත්‍රයෙන් ලැබෙන්නේ මේ වක්‍ර දිගවල විතරයි. එහෙනම් 2πr ගෙන් භාගය දාපුවාම ඉන්නේ මේ භාගික වක්‍ර දිග විතරයි එන්නේ. දැන් එකයි වට තියන්න ඕනේ නේද? මාරු කතාව මේ 2πr ගෙන් භාගය දාපුවාම මෙන්න මේ වක්‍ර දිග ලැබෙනවා. අය ආදේශ කරමු දෙතෙන් එක කියන්නේ දෙතෙන් එක ಗುಣ කිරීම. දෙක කියන්නේ දෙක ගුණ කිරීම. පයි කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම. ආර් කියන්නේ අර මෙයාගේ අරේ කීයද? ආර් කියන්නේ අරේ මෙයාගේ අරේ කියන්නේ මෙතනනේ අරේ වෙන්නේ. එතකොට 14 න් භාගයක් කීය 17යි. ඔන්න ආදේශ කරා. සම්පූර්ණ වෘත්තයන් නම් 2πr න්‍යායයෙන් භාගයක්. භාගයක් 2πr. ආදේශ කරා භාගය 2πi r. මෙතන 2 2 කපල දාන්න පුළුවන්. මෙතන 4 4 කපල දාන්න පුළුවන්. ඉතුරු වෙන්නේ කීයද? 22 විතරයි. එහෙනම් ඡාප දිග 22යි. මේ පරිමිතිය කියන්නේ මොකද්ද? එතකොට පරිමිතිය කියන්නේ වටේ දිග. 2πr ගෙන් භාගය දාලා විතරක් පරිමිතිය වන්න බෑ. මේකෙන් එන්නේ වක්‍ර දිග විතරයි. එහෙනම් පරිමිතිය කියන්නේ මේ වටේ සම්පූර්ණ දිග. එහෙනම් අපි දන්නවා මේ වක්‍ර දිග අපි හොයාගත්තා 22යි. එතකොට මේක ඇල්ල හරි
පරිමිතිය නේ මෙයක් කයි තියෙන්නේ මෙයා කීයද 14යි මේ දෙක එකතු කරන්න ඕනේ 36යි අන්න පරිමිතිය 36යි 2πr ගෙන් භාගය දාපුවාම භාගයක් එනවා මොන භාගද එන්නේ වෘත්තකින් භාගයක් එනවා හැබැයි වෘත්තකින් මොන භාගද එන්නේ මේ වක්‍ර ටික විතරයි ලැබෙන්නේ මතක තියාගන්න 2πr සුත් මේ කෙලින් ඉන්නේ එන්නේ නැහැ හරිද පැහැදිලිද 2πr ගෙන් භාගය දාපුවාම එන්නේ මොකද්ද 22ක් ආව ඒ කියන්නේ මොකද්ද වක්‍ර ටික 22යි කියන එක තමයි ආවේ උදේ කෙනෙක් අහන්න පුළුවන් සර් හරි එතකොට වටේ දිග්ගණිති හරි මේ ඉරයි දෙකම ඕනි මේල 22යි මේල 14යි 36යි. එතකොට දැන් මෙතෙන්ට මේ 7ක් දැම්මනේ. මේ මෙතන 7ක් දැම්මනේ කියලා ආයි. සමහර අය අහන ඉතින් ප්‍රශ්නෙනේ. A7 මේ දිග එහෙම නෙවෙයි. ඒ මේ 2πr සූත්‍රෙන් ගණන් හදද්දි r කියන array ආදේශ කරන්න ඕනේ. වක්‍ර දිග හොයාගන්න array ආදේශ කරන්න ඕනේ. ඒ හින්දා මේ 7 දැම්ම නිසා මේ දිග 7යි කියන හේතුවෙන් දැම්ම නෙවෙයි. r වෙනුවට තමයි 7 දැම්මේ. එක පටල ගන්න කරා. එතකොට මේක වෙනම 14ක් එකතු වෙනවා. මම මේ දැකලා තියෙන දෙකයි. ආස මෙතෙන්ට 7ක් දැම්මනේ. මෙතෙන්ට 7ක් දාපු හින්දා මේ ඉතුරු 7 දැම්මනම් හරි නේද කියලා ගොඩක් අය අහනවා. නෑ නෑ. ඒ 7 දැම්මේ මේ දිගකට නෙමෙයි. R කියන සංකේතයට 7 දාන්න ඕනේ දෙය දැන් නේද? අර පරිමිතියල මේ කාලය දෙකම එකතු වෙන්න ඕනේ. මේ කාලය 22යි මේ කාලය 14යි. නේද? මගේ දන්න පැහැදිලි ඇත්තේ කිව්ව කතාවනේ. හදා ගන්නටක් ගන්න. අපි දැන් ගරන්ටියක් හදමු රටක් ගන්න නේද? पलवी गाना दी කරන්නේ කන්ද නම් දෙකේ උත්තර එක පාර දාන්න වෙන වෙනම දාන්න එපා හරිද මේ පරිදි කරන්න වෙන තව ගන්න දෙනවා වලට
परिमिति
संपूर्ण संपूर्ण भागेपाई अरे अरे उड़ी
cute කියලා දෙනවා homework එකක් විදිහට හරිද නේද මේ අද අද වෙනකම් ගිහපිය සහ මේ සතිය කරු ගන්න ටික වෙනුවට පොඩි homework එකක් දෙනවා cute කියලා දෙනවා ඒක group එකට දාලා ඒ group එකෙන් ඒ cute එක PDF එක අරගෙන ඔයාලා ගෙදෙද්දි මේ ගණන් ටික හදන්න ඕනේ හරිද මම ඉන්න homework එක මතින් ලියා ගන්න ඕනේ cute එකට සමගාමී වෙයි homework ටික දෙන්න ලබන සතියේ එන සියලු දෙනා පුතේ ඒ ගණන් ටික අනිවාර්යෙන් කරගෙන යන්න ඕනේ මම ගණන් ටිකක් දානවා PDF එක අනිවාර්යෙන් එක තිරලා තියෙන්න ඕනේ හරිද right හරි එහෙනම් ඔන්න ඒ විදිහට තමයි අදත් අපි පාඩම සම්පූර්ණ කරේ නේද මම හිතනවා අදත් ලොකු දේවල් ටිකක් තාම උදාලවලු දාගෙන නැති කියලා එතකොට අපිට දැන් මේ පාඩමේ ඔන්න අද අන්තයකට ආවා දැන් අපිට හොඳටම කේන්ද්‍රික කණ්ඩවල පරිමිති ඕවා ඔක්කොම තේරෙනවද දැන් අපිට තියෙන්නේ මේකෙන් ඕ ලෙවල් මට්ටමේ සහ 10 වුණාට මම ඕ ලෙවල් මට්ටමේ ගණන් කරනවා හරිද ඕ ලෙවල් මට්ටමේ සහ ලොකු රූපවල පරිමිතියන් ගැන කතා කරන්න තියෙනවා ලබන සතියේ අපිට පාඩම මෙහෙම කරන්න පුළුවන් හරිද මෙන්න මේ වගේ රූපවල පරිමිති වන්න තියෙනවා හරිද මෙහෙම මෙහෙම එක එක හැඩ තියෙනවා හරිද මෙන්න මෙහෙම රූපවල පරිමිති වන්න තියෙනවා දැන් අපිට right මේ වගේ රූප තියෙනවා තව මම එක දාති රූප තියෙනවා පරිමිතිය හොයන්න right මෙන්න රූප තියෙනවා එන්න මේ වගේ රූප වල පරිමිතිය ගන්න තියෙනවා හරිද අපි ලබන සතියේ මේ පාඩ මේ පාඩමේ මුලම ටිකක් කරලා ලබන සතියේ කරන්න අද දවසේ එන්න මේ වගේ රූප වල පරිමිතිය හොයන්න තියෙනවා මේ පරිමිතිය හොයන්න තියෙනවා කොහමද ටොපියක් වගේ නේ ඔයගේ සංකීර්ණ තත්ත්ව ගණිතයක් අපි ලබන සතියේ කතා කරන්න හදන්නේ නේද එහෙනම් සියලු දෙනා ලබන සතියේ රාත්‍රි යාත්‍රා හම්බෙමු අපි ලබන සතියේ මේ අපේ තාත්‍තික මේ පළවෙනි පාඩම පරිවෘත්ති පාඩම ඉවර වෙනවා සහ හෝම්වර්ක් පේපර් එකක් වාරයක් මම දානවා ඒක අනිවාර්යෙන් කරලා මිසක් ලබන සතියේ එන්න එපා අපි හැමෝම ඒක අනිවාර්යෙන් කරගෙන යන්න ඕනේ එහෙනම් අපි ආයෙත් ඊළඟ දවසේ මුණගැහෙමු right එහෙනම් හැමෝටම මේ සුබ රාත්‍රියක් වනි एक पत्ते को हतरी गुण करना हम